මිත්‍රවරුනි අපි ගිය වීඩියෝ මගින් අපි වීඩියෝ මාලාවක් පටන් ගත්තා චිත්‍ර සම්බන්ධව සහ දෘශ්‍ය කලාව සම්බන්ධව ඒකේ ඊළඟ කොටස විදියට අපි කියනවා මේ වැඩසටහන ඉතින් අපි මෙතන් පටන් තවත් සබ් සීරීස් එකක් විදියට ඉස්සරහට ගෙනියමු මේ කතාබහ අපි මෙතෙන්දි කතා කරන්න යන්නේ දෘශ්‍ය කලාවේ තියෙන මූලිකාංගයන් ගැන දෘශ්‍ය කලාවේ තියෙන මූලිකාංගයන් ගැන කතා කරන්න කලින් ඔයා දෘශ්‍ය කලාව සම්බන්ධව මම කලින් කරපු වීඩියෝ එක බලුව නැත්නම් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා බලන්න මම අද කියන්න කැමති මේ පාඩම් මාලාවක් විදියට 12 වසරේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අතිශය වැදගත් වෙන්නට පුළුවන්. එසේනම් දෘශ්‍ය කලාවේ මූලිකාංගයන් මෙන්න මේ විදියට බලාගමු. අපි සාරාංශයක් වශයෙන් දෘශ්‍ය කලාවේ මූලිකාංගයන් මොනවද කියලා ඉස්සර වෙලාම බලමු. රේඛාව නැත්නම් ලයින්, හැඩය නැත්නම් ෂේප්, වර්ණය නැත්නම් කලර්, අවකාශය නැත්නම් ස්පේස්, වයනය හෙවත් ටෙක්ස්චර්, ආකෘතිය හෙවත් ෆෝම්. අපි අද අපේ මාතෘකාව විදියට මේකෙන් රේඛාව සම්බන්ධව කතා කරමු. මොකද රේඛාව අපිට චිත්‍රකරණයේදී දැනගෙන සිටීම අත්‍යවශ්‍යයි වගේම 12 වසර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් ඒක දැනගෙන ඉන්න එක අතිශය අත්‍යවශ්‍යයි. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ දෘශ්‍ය කලාවේ මූලිකාංගයක් විදියට රේඛාව ගැන කතා කරන්න. රේඛාව ගැන අපි කතා කරනකොට අපි බලන්න ඕන මේ රේඛාව කියන්නේ ඇත්තට මොකක්ද? රේඛාව කියන්නේ ලක්ෂ දෙකක් අතර තියෙන ගමන් මාර්ගය. දෘශ්‍ය කලාවට මෙන්න මේ රේඛාව අතිශය අත්‍යවශ්‍යයි. ඒ වගේම තමයි ඔබ මේ රේඛාව ගැන ඉගෙන ගත යුතුමයි. රේඛාවට තවත් නිර්වචනයක් අපිට ගේන්න පුළුවන්. ඒ තමයි පෝලිමට පිහිටවන ලද ලක්ෂයන් කිහිපයක එකතුවක්. ඕනෑම වස්තුවක නැත්නම් යම් කිසි වස්තුවක බාහිරින් තියෙන සීමාව නැත්නම් මායිම අපිට හඳුන්වලා දෙන්න පුළුවන් රේඛාවක් කියලා. ඉතින් මේ රේඛාවට විවිධාකාරයේ මුහුණුවරයන් තියෙනවා. ඒ කියන්නේ අපිට බලා ගන්න පුළුවන් සරල වශයෙන් සරල රේඛා, වක්‍ර රේඛා, ඊට පස්සේ දැති දැති තියෙන රේඛා, ගොඩක් සිහින් රේඛා, ඝනකමින් වැඩි රේඛා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි රේඛාවක ඝනකම කියන එක රේඛාවේ වත්කමක් විදියටත් සලකන්න පුළුවන්. ඇයි අපි මේක වත්කමක් විදියට සලකන්නේ? මොකද රේඛාවට ඕනම රේඛාවකට ඝනකමක් තියෙනවා. ඉතින් අපිට මෙන්න මේ වත්කම පාවිච්චි කරලා ඝන ඇති රේඛා, සිහින් රේඛා වශයෙන් අපිට විවිධාකාරයේ රේඛා අඳින්න පුළුවන්. ඒ වගේම තමයි අපි රේඛාවක් ගත්තම ඒ රේඛාව අපිට අඳින්න පුළුවන් එක තැනකින් සිහින් වටත් තවත් තැනකින් මහතටත් ආයෙත් සිහින් වෙන්න. ඉතින් අපිට මේ විදියට රේඛාවක් භාවිතා කරලා ඉතා අලංකාර නිර්මාණ නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට රේඛාවක ගමන් මාර්ගය ඒ වගේම තමයි රේඛාවක හැඩය වෙනස් කිරීම මගින් අපිට පුළුවන් ඕනෑම චිත්‍රයක භාව ප්‍රකාශනය වෙනස් කරන්න, උපනංගල පෙන්වන්න, ඔය වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඉතින් අපි බලමු තවදුරටත් අපිට රේඛාව මගින් පුළුවන් රේඛීය පර්යාවලෝකනය පෙන්වන්න. ඒ වගේම තමයි අපිට රේඛාව භාවිතයෙන් පුළුවන් ත්‍රිමාණත්වය පෙන්වන්න. මේවා නිසියාකාරව අපිට රේඛාවම විතරක් භාවිත කරලා ඉතාමත් අලංකාර හොඳ චිත්‍රයක් නිර්මාණය කරන්න පුළුවන්. අපි ඒ වගේ චිත්‍රවලට කියනවා රේඛා චිත්‍ර කියලා. හරියටම අපි ගත්තොත් රේඛාව චිත්‍රයට විතරක් නෙමෙයි මූර්ති ශිල්පයට, ගෘහ නිර්මාණ ශිල්පයට වගේ තැන්වලටත් ඉතා අපූර්වව පාවිච්චි කරන්න පුළුවන්. අපි උදාහරණ කීපයක් බලමු. අපිට අවුකන පිළිමයේ රැලි රේඛා ආකාරයෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සෝලියස් මෙන්දිස් නම් මහා සිත්තරා කැලණි විහාරයේ සිතුවම්වල රේඛාවට මුල් තැනක් දෙමින් හරි ලස්සන චිත්‍ර ගොඩක් නිර්මාණය කරලා තියෙනවා. අති විශේෂ අති විශිෂ්ට සිතුවම් කිහිපයක් තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. රේඛාවට හොඳ තැනක් දීලා ඇඳපු සංගත වර්ණමාලාවක් භාවිතා කරපු චිත්‍ර කාණ්ඩයක් තමයි සෝලිස් මෙන්දිස් නම් මහා සිත්තරාගේ චිත්‍ර කාණ්ඩය.
ඔයා රේඛාව ගැන දරන මතය පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදියට තියන්න අමතක කරන්න එපා. ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් අනිවාර්යෙන් අපිට කමෙන්ට් එකක් විදියට ඔයා රේඛාව සම්බන්ධව දරන මතය ඉදිරිපත් කරන්න. ඒ වගේම තමයි මේ channel එකට ඔයා අලුත් නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඔයා ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් නම් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මොකද මේ වගේ අධ්‍යාපනික videos අපි දිගින් දිගටම ගේන්න බලාපොරොත්තු වෙනවා. අපි රේඛාව ගැන දැන් කතා කරා. එහෙනම් අපි ඉදිරි video වකින් තවත් මූලික අංගයක් ගැන කතා කරමු. එහෙනම් මං ගිහින් එන්නම්. මම ජනිත්. සුබ දවසක්.